චක්ඛවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සංඝම්මං මුනි රාජස්ස සුනන්තු සංඝ මොක්ඛදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං භගංචා ධම්ම ශ්‍රවණ කාලෝ අයං භගංචා ධම්ම ශ්‍රවණ කාලෝ අයං භගංචා නමෝ තස්සේ භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්සේ භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස දානං ච ධම්ම චරියා ච ඥාතකානං ච සංඝහෝ අනවංජානි කම්මානි ඒතං මංගල මුත්තමංති ශ්‍රද්ධාවන්ත පින්වතුනි තුන් ලෝකාග්‍ර වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කරන ලද මහා මංගල සූත්‍රාන්ත දේශනාවේ මේ ඉදිරිපත් කළ ගාථාවේ දෙවෙනි දහම් පදය අනුව භාවනාව ආරම්භ කරමු. අද මේ අති උතුම් පොසොන් පුර පසළොස්වක් පොහෝ දවසයි. ශාන්තිනායක සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් ශාක්‍ය කෝලිය දෙපාර්ශවයෙන් පැවිදි වූ කුලදරුවන් 500ක් දෙනා අරිහත්ත්වයට පමුණුවා දසදහසක් සක්වළේ දෙඹමුන් මැද්දේ මහා සමේ සූත්‍රාන්ත දේශනා පැවැත්වූ දිනය මේ පොසොන් පුර පසළොස්වක් පොහෝ දවස. ඒ අතරත ශ්‍රී ලංකාවේ ගෞතම සම්බුද්ධ ශාසනය අනුබුදු මිහිඳු මහ රහතන් වහන්සේ විසින් දේවානම්පියතිස්ස රජතුමාගේ සහායෙන් පිහිටුවා වදාළ දවස අද මේ පොසොන් පුර පසළොස්වක් පොහෝ දවස. ඒ මේ අති උතුම් පොසොන් පුර පසළොස්වක් පොහෝ දවසේදී තුන් ලෝකවාසීන්ගේ චිත්තසංතාන තුල මෛත්‍රී අමාජලයේ විහිදුවමින් දේශනා කළ ශාන්තිනායකයන් වහන්සේගේ මෛත්‍රී පාරමිතාවට නමස්කාර කරමින් අද අපේ ශ්‍රවණාවේ මෛත්‍රියට යොමු වෙමු. ඉදිරිපත් කළ ගාථාවේ දෙවෙනි දහම් පදයේ ධම්මචර්යා. ධම්මචර්යා නමින් හැඳින්වෙන්නේ කයින් වචනින් සිතින් හැසිරෙන ප්‍රතිපත්ති ධර්මතා 10ක්. කයින් සිදුවෙන අකුසල් තුනින් වැළකීම තුන් ආකාර කාය සුචරිත ධර්මචර්යාවයි. ප්‍රාණඝාතයෙන් වැළකීම, අදින්නාදානෙන් වැළකීම, එවාගේ මිච්ඡාචාරයෙන් වැළකීම. ප්‍රාණඝාතයෙන් වැළකී සතුන්ට අභේදීම, අදින්නාදානෙන් වැළකී අන්සතු දෙයට අභේදීම, එවාගේ මිච්ඡාචාරයෙන් වැළකී ඔවුනොවුන්ට අභේදීම. එසේම වචනින් සිදුවෙන මුසාවාදයෙන් වැළකීම, කේලාම් බස් කීමෙන් වැළකීම, පරුෂ බස් කීමෙන් වැළකීම, හිස් බස් කීමෙන් වැළකීම. මේ සතරාකාර වූ දුස්චරිතයෙන් වැළකීම ධර්මචර්යාවක්. එවාගේම සිතින් සිදුවෙන අන්සතු දෙයට හා තමා සතු දෙයට දැඩි ලෝභය අත්හැරීම. එවාගේම අන්නොට ක්‍රෝධ ඊර්ෂ්‍යා කිරීමෙන් වැළකීම, නිසතුටු ගැලීමෙන් වැළකීම, අන්සතු දෙයට ආසා නොකර නිර්ලෝභී වීම. එවාගේම අනුන්ද ක්‍රෝධ ඊර්ෂ්‍යා නොකර මෛත්‍රිය වැඩි වීම. එවාගේම මිසදුටු නොගෙන සම්මා දිට්ඨිය වැඩි දියුණු කිරීම. මේ දසාකාර වූ යහපත් ගුණ ධර්ම 10ට කියනවා ධර්මචර්යාව කියලා. ඒ මේ ධර්මචර්යාව මෙලව ජීවණයට, පරලොව සුගතියට, සාන්ත නිවනට හේතු වෙන බැවින් මහා මංගල ධර්මයක් වෙනවා. ඒ මේ මහා මංගල ධර්මයේ නිමිති කරගෙන ඒ මහා මංගල ධර්මය අනුගමනය කරමින් අපේ සක්මන් භාවනාවේ මෛත්‍රියේ පිහිටුවමු. අපේ ශාන්තිනායකයන් වහන්සේ විසි අසංකේය කල්පලක්ෂයක් මේ ධර්මචර්යාව සම්පූර්ණ කරගෙන ඇවිල්ලයි බෝධිකාරක ධර්මයන් මුදුන් පමනවා ලෝතුරා බුද්ධත්වයට පැමිණවදාලේ. ඒ මේ සරුවඥන් වහන්සේ පුරුදු කළේ ධර්මචර්යාවට ගෞරව නමස්කාර කරමින් අපි අනුගමනය කරමින් මෛත්‍රී භාවනාව යෙදෙමු. සුමිහිරි නිවන් සැපතින් සනසෙනු පිණිස මම
දසවැදෑරුම් ධර්මචරියාවෙහි යෙදෙන්නෙමි. ධර්මචරියාවෙහි යෙදී මම කායික සුවයෙන් සුවපත් වෙම්වා. බිය වූ වැදුරු නැත්තෙක් වෙම්වා. සුවපත් වූ සිත් නැත්තෙක් වෙම්වා. මාමෙන් මාගේ හිතවත් වූද මැදහත් වූද අහිතවත් වූද සියලු සත්වයෝ දසවැදෑරුම් ධර්මචරියාවෙහි යෙදීමෙන් කායික සුවයෙන් සුවපත් වෙත්වා. බිය වූව දුරු නැත්තෝ වෙත්වා. සුවපත් වූ සිත් නැත්තෝ වෙත්වා. කෙලෙස් නැති සියලු සත්වයෝද නිකෙලෙස් ආර්යයෝද ධර්මචරියාවෙහි යෙදීමෙන් කායික සුවයෙන් සුවපත් වෙත්වා. බිය වූව දුරු නැත්තෝ වෙත්වා. සුවපත් වූ සිත් නැත්තෝ වෙත්වා. දික් වූ ශරීර ඇති සියලු සත්වයෝද ඉතාමිති ශරීර ඇති සියලු සත්වයෝද මධ්‍යම ප්‍රමාණ ශරීර ඇති සියලු සත්වයෝද මාමින් ධර්මචරියාවෙහි හැසිරීමෙන් කායික සුවයෙන් සුවපත් වෙත්වා. බිය වූව දුරු නැත්තෝ වෙත්වා. සුවපත් වූ සිත් නැත්තෝ වෙත්වා. මහත් ශරීර ඇති සියලු සත්වයෝද ඉතා කුඩා ශරීර ඇති සියලු සත්වයෝද මධ්‍යම ප්‍රමාණ ශරීර ඇති සියලු සත්වයෝද වටකුරු ශරීර ඇති සියලු සත්වයෝද ඉතා සියුම් ශරීර ඇති සියලු සත්වයෝද මධ්‍යම ප්‍රමාණ ශරීර ඇති සියලු සත්වයෝද මාමින් දස කුසල ධර්මයෙහි හැසිරීමෙන් කායික සුවයෙන් සුවපත් වෙත්වා. බිය වූව දුරු නැත්තෝ වෙත්වා. සුවපත් වූ සිත් නැත්තෝ වෙත්වා. දුර වෙසෙන සියලු සත්වයෝද ළඟ වෙසෙන සියලු සත්වයෝද දුටු විරු සියලු සත්වයෝද නොදුටු විරු සියලු සත්වයෝද මාමින් දස කුසල ධර්මයෙහි හැසිරීමෙන් කායික සුවයෙන් සුවපත් වෙත්වා. බිය වූව දුරු නැත්තෝ වෙත්වා. සුවපත් වූ සිත් නැත්තෝ වෙත්වා. ඉපදුණු සියලු සත්වයෝද උපදින සියලු සත්වයෝද මාමින් දස කුසල ධර්මයෙහි හැසිරීමෙන් කායික සුවයෙන් සුවපත් වෙත්වා. බිය වූව දුරු නැත්තෝ වෙත්වා. සුවපත් වූ සිත් නැත්තෝ වෙත්වා. සියලු ප්‍රාණීහුද සියලු භූතයෝද සියලු පුද්ගලයෝද මාමින් දස කුසල ධර්මයෙහි හැසිරීමෙන් කායික සුවයෙන් සුවපත් වෙත්වා. බිය වූව දුරු නැත්තෝ වෙත්වා. සුවපත් වූ සිත් නැත්තෝ වෙත්වා. සියලු ආත්ම භාව ඇත්තෝද මාමින් දස කුසල ධර්මයෙහි හැසිරීමෙන් කායික සුවයෙන් සුවපත් වෙත්වා. බිය වූව දුරු නැත්තෝ වෙත්වා. සුවපත් වූ සිත් නැත්තෝ වෙත්වා.
සියලු ස්ත්‍රීහුද සියලු පුරුෂයෝද මාමින් දස කුසල ධර්මයෙහි හැසිරීමෙන් කායික සුවයෙන් සුවපත් වෙත්වා දියවුව දුරු නැත්තෝ වෙත්වා සුවපත් වූ සිත් නැත්තෝ වෙත්වා සියලු ආර්යයෝද සියලු අනාර්යයෝද මාමින් දස කුසල ධර්මයෙහි හැසිරීමෙන් කායික සුවයෙන් සුවපත් වෙත්වා බිය වූ දුරු නැත්තෝ වෙත්වා සුවපත් වූ සිත් නැත්තෝ වෙත්වා සියලු දෙවියෝද සියලු මනුෂ්‍යයෝද සියලු විනිපාතික සත්වයෝද මාමින් දස කුසල ධර්මයෙහි හැසිරීමෙන් කායික සුවයෙන් සුවපත් වෙත්වා බිය වූ දුරු නැත්තෝ වෙත්වා සුවපත් වූ සිත් නැත්තෝ වෙත්වා යතින් අවීචියේ සිට උඩින් භවග්‍රය දක්වා සරසිං අනන්තා පරිමාණ ලෝක ධාතු වාසී සියලු සත්වයෝ මාමින් දස කුසල ධර්මයෙහි හැසිරීමෙන් කායික සුවයෙන් සුවපත් වෙත්වා බිය වූ දුරු නැත්තෝ වෙත්වා සුවපත් වූ සිත් නැත්තෝ වෙත්වා සියලු සත්වයෝ සියලු සතුන් වෙත අතිශයින් සාන්ත සීතල වූ මෛත්‍රී සිත වඩත්වා සියලු සත්වයෝ සුවපත් වෙත්වා සුවපත් වෙත්වා සුවපත් වෙත්වා සාදු සාදු සාදු